මින් කොකල් නම් බැක්ටීරියාව ආසාහධනයවීමෙන් ගාල්ල බඳනාගාරයේ රඳවියන් දාසේතෙනකූ ප්‍රතිකාර සඳහා යොමු කරතිබුණ ඒ කරපිටිය ශික්ෂණ රහලේ රැඳවියන් අවතිනෙකු හා බඳනාාර රෝහලේ රැඳවියන් හත්්‍ය නකුලෙසයි.ඉන් කරාපිිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියන් දෙෙනෙකු රෝහලින් මුදාහැර ඇතිපයි බඳනාගාර මාත්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ රැඳවියන් පිරිසක් මෙලෙස රෝගීවීම හේතුවෙන් ගාල්ල බන්ඳනාකාරයේ කටිකුතු දින දාහතරකට සීම කරති බෙනවා අධිකරන කටිකුතුදවි ක්ෂණය ඔස්සේ සිද රීමටයි තීරණය කර ඇත්ේ අමත්තන් පෙන්වීමද සීම කරති වෙනවා. එසම අධිකරන මගින් ගල්ල බඳනාකාරයට යොමු කරන රැඳියන් අගුණු කොළ පැලස්ස බඳනාගාරයට මාරු කිරීමටයි පියවරගෙනති බෙන්නේ. ඒයනුව බලපිටිය ඇල්පිටිය ගල්ල උඩුගම හා බද්දේකම අධකරන මගින් බන්ඳනාාරගත කන රැඳවියන්. එලෙස අගුණු කොළ පැලස බඳනාකාාරේ රඳපා තබන පයි බඳනාාකාර මාධ ප්‍රකාශකවරයා වැඩිතුරටත් සඳහනි කළේ. ගල්ල බඳරනාකාාරයේ පැතිරය ම මෙින් කොකල් නම් බක් ිය ආසාද. තත්ව හතුවෙන් රැඳවියන් දෙදෙනකු මියකා මෙම ආසාධන තත්වේ ශවසනය හර ස්පර්ෂයෙන් පත්තිරියන බැක්ටටියාවක් මොලේ පටක ඉදිමීම හා සමය ආසාධන ඇතිවීම මෙහි රෝගලක්ෂණ අතරට අය කෙසේ වෙතත් මේ වසංගට තත්යක් දක්වා වර්ධනයවීමට ඉඩ නැති බවයි සෞඛ්‍යංශ පෙන් පවා දෙන්නේ මෙනිින්ක කොකල් රෝගී තත්ව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර බන්දරාකාරෙන් පිට බාහිර සමාචයෙන් කීසිදු රෝගියකු වර්තාාවී නැති පවයි ගල දිිස්ට්‍රික් සෞක සේවා අආධ්‍යක්ෂ වෛද සෝ. මරත්න කෝන අර ප්‍රකාශ කේ. ජනතාව බියුතුකාරණයක් නෑ කිසිම රෝගියෙක් මේ වනවිීට බන්ධනාගාරයෙන් පිටත වාර්තා වෙලා න සහ බන්ධනාගාරයෙන් පිටත වාර්තාවීම වැලැක්වීමට අපි කණ්ඩායම අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනවිට තරගෙන තියෙනවා.. වාටලෝ කිවන්න උනු සුපව තැන කඩ සිත ිය ිය චනල එක අම සුබස්්‍රයිබ කරන්න.